Nilagiri Devi, Yakshaniku Ganyakagi, Soyangware, Medinavala, ITA Nalikawe, Senusurada Saha Irida Dinavala, Ratri Namayata Vikashanayavana Telesithamak, Shanti Disanayakage, Giri Devi Navakathawa Padaka Karaganimin, Indika Dharmatilaka Visin Nirmanaya Karana Lada, Giri Devi Kathamalave, Episode 25ak Mevana Vitat Pradarshanaya Vi Avasan. Episode 26 ප්‍රදර්ශනය කිරීමට මත්තෙන් පැන නගින ගැටලුකාරී තත්ත්වය නම් මෙහි එන ආශා සහ සීතම්මාගේ චරිතය මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා තුළ අතිශයින් විවේචනයට ලක්වීමයි. ආශාගේ චරිතයට පණ පොවන්නේ නැගියන පරපුරේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ශලිනී තාරකා. සීතම්මාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වන නෙතලි නානායක්කාර. කෙසේ වෙතත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ආශා ගැන ඇති වී තිබෙන්නේ දැඩි පිළිකුලක්. එමෙන්ම සීතම්මා පිළිබඳ ඇති වී ඇත්තේ මහත් ගෞරවයක් සහ සෙනෙහසක්. ඒ කෙසේද යන්න අපි විමසා බැලීමක් කළා. ඔක්කොමත් හොඳයි. ඩ්‍රාමා එකක් වුණත් ආච්චිට කතා කරන විදිහට මං නම් ආස නැහැ ආෂෝ. ආෂෝ මොනවා වුණත් මහා නරකයි. පවර වයසක අත්තම්මා. ආශාගේ චරිතය ගැන කියන්න වචන නැහැ. මොකද අපේ ගමෙත් ඔය වගේ මිනිස්සු හිටියා ඉස්සර. ඒ වුණාට කිසිම කෙනෙක් හිටියේ නැහැ උන්ව මට්ටු කරන්න. මේ නාට්‍ය ගොඩක් ආසාවෙන් බැලුවේ. ඒත් අද ආශාගේ හැසිරීම නිසා එපා වුණා. වැඩිහිටියන්ට ගෞරව කරන්න ආදරය කරන්න උගන්වන්නේ නැතුව මේ මොනවද සමාජයට දෙන්නේ. මම නම් මේ නාට්‍ය හොඳක් දකින්නේ නැහැ. ආච්චි අම්මට කතා කරන විදිහ අන්තිමයි. හැදෙන දරුවොත් මේව බලනවා නේද? පව් සීතම්මා ඇත්තනි කියන්නේ මේ ආසනම් යස්සනිය. පව් දෙන්නම. තමන්ගේ අම්මා කළ වැරදිවලට ආශා පලිගන්නේ සීතම්මගෙන්. ආශා ගැන මට කේන්තියක් ආවේ. ආච්චි අම්මට කතා කරපු විදිය දැක්කම දුක හිතෙනවා. ආශා අද කරපු වැඩේ අන්තිමයි. ආච්චි මරණවා කියලා තර්ජනය කළා. ආශා නපුරු වැඩි කියලායි මට නම් හිතෙන්නේ. මේකි මොකියෙද්ද? අම්මා අප්පා නැතුව පොඩි කාලේදී හදා වඩාගත්තේ ආච්චි. මගේ අම්මා තාත්තා නැතුව මාව පොඩි කාලේදී හදාගත්තේ ආච්චි. මම නම් මොහොම කළේ නෑ මගේ ආච්චිට. මේකිට තෙලේ. නැති බැරි කමින් හරි ආච්චි උඹ පැදුවා. ආච්චිට ඔහොම කරනවද යකෝ? ආච්චි පව් දෙයනේ. සල්ලි කොලේ ඉරලා ආච්චිගේ මූණට ගහනවද? මේ ඕන් දෙදෙනාගේ චරිත ගැන විස්තර කළ තවත් කමෙන්ටුවක්. මෙහි ඇති සෑම කොමෙන්ටුවක් පාසාම ආශාගේ හැසිරීමට විරුද්ධව අදහස් පළ කර තිබෙන දුටිමි. එම නිසාම ඒ පිළිබඳව සටහනක් තැබීමට සිතමි. ආශා අත්තම්මාට බැනවා දින්නේ ඇයට ඇති තරහක් නිසා නොව ඇයිගේ යටහත් පහත් සංකල්පයටයි. සාමාන්‍ය ගැහණියක් වන ඇය නිතරම බලවතුන් ඉදිරියේ ඔවුන් අසරණ වන බව පවසයි. පුත්කලයින් බලවතුන් වූ පමණින් ඔවුන් කරන සෑම අසාධාරණයක්ම අසරණ මිනිසුන් විසින් ඉවසිය යුතුද යන්න විටකදී ආශා විසින්ම අත්තම්මාගෙන් ප්‍රශ්න කළ බව මතකය. ආශාට අත්තම්මා කෙරෙහි ඇත්තේ අප්‍රකාශිත ආදරණීය හැඟීම්ය. ඇය මෙහි කෝප ගන්නේ අත්තම්මා කියන ඒ යටහත් පහත ගත කරන ජීවිතය පිළිබඳ සංකල්පයටයි. මේ සියල්ලන්ම සැලකිල්ලට ගැනීමේදී තවදුරටත් Giri Devi ටෙලිසිත්තම ශ්‍රී ලංකාව තුළ ට්‍රෙන්ඩි මට්ටමේ තිබිය හැකිද යන්න ඔබටත් මටත් රසික අපි හැමෝටම ප්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙනවා. තීරණය ඔබට බාරයි. විජේ TV අපේ වීඩියෝ එක හොඳයි නම් පහලින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ වීඩියෝ එක ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.